කොටිම්ම කියනවනම් හරින් කියන විදිහට පාලිත තෙවරක් පෙරුම ඉපෙරද තම කනගාටුදායක විදිහට අප අතරින් වියෝයුම්මු පාලිත තෙවරක් පෙරුම චරපුරුෂයෙක්ද මේ හරින් කියන්නේ මොකද්ද ජාතික රූපවාහිනී විකාශය කරලා තියෙන්නේ මං හිතන්නේ ජාතික රූපවාහිනී ඉඳන් පල්ලෙහාට ඒ කියන්නේ එක්ක හරින් නැහැ නැහැ එක්ක ජනාධිපති ළඟ ඉඳන් පල්ලෙහාම මහජන සේවකයා දක්වා ඒ වගේම තමයි පහළ ඉඳන්ම තියෙන ඒ කියන්නේ කුඩාම ජනමාධ්‍ය ඒකකයේ ඉඳන් ජාතික රූපවාහිනී දක්වා හිතන්න දේවල් ටිකක් තියෙනවා මේකේ. අහලා බලන්නකෝ. චරපුරුෂයෙක් කියන්නේ මොකද තරහ යන භූමිකමන්ට අයිතිය සාධාරණ වෙන කවදාවත් පාර්ලිමේන්තුවේ ඇතුළේ වුණත් පාර්ලිමේන්තුවේ නැත්ේ ප්‍රශ්න වෙච්ච වෙලාවෙදී වුණත් හැමදාම එක තැනක හරි දැනගෙන හිටපු කෙනෙක්. ඉතින් මේ තමයි අපේ රටේ ඇමති කෙනෙක්ගේ භාෂා දැනුම. ඇමති කෙනෙක් කියන්නේ මහල් ලොකු කෙනෙකුත් නෙමෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. මහජනතාව නියෝජනය කරමින් යම්කිසි විෂයක් සම්බන්ධයෙන් ඒක දියුණු පමුණු කරන්න පත් කරලා තියෙන පුද්ගලයෙක්නේ. ඉතින් ඒ වගේ පුද්ගලයෙක් මේ වගේ දේවල් කතා කරනකොට මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ ඒ රටට මොකද්ද වෙන්නේ? ක්‍රමානුකූලව මොකද්ද වෙන්නේ? ඔක එක වරක් නෙමෙයිනේ. දෙවරක් නෙමෙයිනේ. ඔය වැරද්දීම දිගටම කරනවා. මේක ඇවිල්ලා වචනයක් වැරදීමක් මේ slip of the tongue නෙමෙයි දිව පැටලීමක් නෙමෙයි නොදන්නාකම භාෂාව වචන ව්‍යාකරණ මේ මේවා ගැන කිසිම අවබෝධයක් නැතිකම එතකොට අපි ඔය ලිංග්විස්ටික්ස් ගැන කියන හුඟක් වෙලාවට කියනවා වාග් විද්‍යාවේ තියෙන වටිනාකම තමයි භාෂාව තමයි භාෂා වේදේ තමයි මිනිසුන්ගේ ලෝකේ ඕනෑම තැනක ජීවත් වෙන මිනිසුන්ගේ චර්යා රටා පද්ධතිය නිර්මාණය කරන්නේ ඔවුන්ගේ භාෂාව ඇසුරෙන්. ඒ කියන්නේ දියුණු භාෂාවක් තියෙනවා නම් දියුණු සංනිවේදන ක්‍රමයක් තියෙනවා නම් ඒ සංනිවේදන ක්‍රමය ඊටාම විද්‍යාත්මක නම් ඒකෙන් හුඟක් දේවල් කතා කරන්න පුළුවන් නම් අන්නේ වර්ගය ඒ කණ්ඩායම ලෝකේ ඉහළ තැනකට යන එක වළක්වන්න බෑ. මොකද ඔවුන්ගේ සංනිවේදනය දියුණුවයි. දැන් නිකන් හිතන්න මෙතන මේ හරින් කියනවා පාලිත තෙවරක් පිරුම කියන්නේ මේ චරපුරුෂයෙක්. මොකද හේතුව චරපුරුෂයෙක් කියන්නේ? එයා කියන විදිහට එයා හරි සැරයිලු. සැරෙහිඳ චරපුරුෂයෙක්ලු. දැන් චරපුරුෂයෙක් කියන වචනේ මේ කාලේ පාවිච්චි වෙන්නේ නැහැ තමයි. මේ කාලේ පාවිච්චි වෙන්නේ නැහැ කොහෙත්ම. හැබැයි අපට ඉතිහාසය ඉගෙන ගන්නකොට ඉතිහාස කතන්දර කියවනකොට එතට අපි ඉස්සර බලපු චිත්‍ර කතා පොත් නව කතා පොත් මේවැ චරපුරුෂය කියන හැඳින්වීම ඕන තරම් තියෙනවා. කවුද චරපුරුෂයෙක් කියලා කියන්නේ? ස්පයි එම නැත්තං එමිසරි කියලා කියනවා. ඒ කියන්නේ එයා ඔත්තුකාරයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම නියෝජිතේ රාජ්‍ය තාන්ත්‍රිකව නියෝජනය කරන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එතන පොඩි තියෙනවා මොකද්ද? සංගවී හිඳීමක් වගේ එකක් තියෙනවා. ඉතින් මේ වගේ දැනුමක් කියන්නේ සාමාන්‍ය වශයෙන් හෝ නැත්නම් මං කියන්නේ පාඩුව මේකයි. දැන් ඔහු නියෝජනය කරන්නේ ලංකාවේ විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයේනේ. ඒතර අපි දන්නවා සංචාරක ක්ෂේත්‍රෙත් ඉන්නවා මග පෙන්වන්නෝ සමහර අය හැමෝම නෙමෙයි. ඒගොල්ලෝ මේ පට්ටපල් බොරු කියලා දෙනවා විදේශිකයන්ට. සීගිරියේ පෙන්නලා සීගිරියේ දැනට අපි දන්න ඒ කතාව මොකක් නමුත් ඒක ඇත්ත හෝ බොරු හෝ මොකක් හරි කතාවක් තියෙනවනේ සම්මත වෙලා. ඒකට පරිබාහිර වෙනත්
ටොම් පච ඇදලා අරිනවා කණින් ඇසූ අය අපට කියලා තියෙනවා මෙන්න මෙහෙම මේ විදේශිකයන්ව අන්දනවා කියලා. එතකොට නුවර දළදා මාලිගාවට එක්කන් ගිහිල්ලා එතන ඒ වගේ දේවල් කතා කරනවා. තව තවත් තැන්වලට එක්කන් ගිහිල්ලා ඒගොල්ලන්ට හිතෙන හිතෙන දේවල් කියනවා. මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ ඇයි? හේතුව තමයි ක්‍රමවත් අධ්‍යාපනයක් දීලා නැහැ ඒ මාර්ගෝපදේශක කණ්ඩායමට. ඒගොල්ලන්ට හිතෙන හිතෙන දේවල් ඒගොල්ලෝ කියනවා. එතන සංචාරක ඇමති ඉන්නවා. දැන් ඇමතිගෙන් ඇහුවොත් එහෙම යම් විදේශ දූත පිරිසක් ඇවිල්ලා මේ මොකද්ද මෙතන මොකද්ද මේ මේකේ තියෙන වටිනාකම කියලා මොකක් හරි ඓතිහාසික තැනක් පෙන්නලා මොකක් කියයිද හරින් පොනෑන්ඩු. දැන් ඔහු දන්නේ නැත්තම් චරපුරුෂය කියන්නේ මොකද්ද කියලා ඒක මං කියන්නේ ඔහුගේ පරම්පරාවට ගිලිහෙන්න ඕනි දැනුමක් නෙමෙයි. දැන් අද ඉන්න 6 7 පන්තිවල ඉන්න ළමයින්ගෙන් පවා සමහරක් දෙනෙක් මේ හැඳින්වීම දන්නවා. ඉතින් මේක විතරක් නෙමෙයිනේ. දැන් වරක් ඔහු කියනවා ගුණදාස කපුගේ සූරීන්ගේ ඒ අගනා ගීතය දර්ශන මේදිස් කියන ඒ විශිෂ්ට මිනිසා පදබැඳ ගීතය සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිලදිය දහර වෙමු එකම ගඟකට වැටෙන. දැන් මේක ගැන කතා කරන්න ගිහිල්ලා මොකද්දෝ හාස්‍යජනක දෙයක් කිව්වා. ඔබතුමාල අහලා තියෙ සින්දුව සබ සම්බද අපි කුදු නොවෙමු කියන ගීතය. ඒක මොකද්ද තියෙන්නේ මේ පෙළේ හරිම වටිනවා. සබද අපු කුදු නොවෙමු උනත් පරයා නැගෙන සුනිලදිය දහර වෙමු එක ගඟකට වැටෙන. ඉතින් ඒක බලන් හිටියාම මට හිතුණා ඉතුරු පද ටික හරින් වෙනුවෙන් කියන්න ඕනි කියලා. නපුරු හීනය නොවෙමු ළමුන් නිදිසුව බිඳින සොඳුරු අඬ හැරය වෙමු දනන් නින්දෙන් මුදන. ඊගා ළමයි බය කරන ඒවා කියන්න එපා හරින්. මිනිසුන්ව අවදි කරන දේවල් කියන්න. මුලින්ම අපි හරින් ප්‍රනාන්දුව ටිකක් ප්‍රකටව දැනගන්නේ අර පාස්කුදා ප්‍රහාරය. තමන්ගේ තාත්තා තමන්ට දුරකථන ඇමතුමක් දීලා කිව්වහම අනිත් පැත්ත හැරිලා නිදාගත්තු එකනේ. මෙතන මොකද්ද මේ හැම දෙයින්ම කියන්නේ මොකද්ද? හරින් ප්‍රනාන්දු කියන ඒ චරිතය ගැන මොකද්ද මේ කියන්නේ? එතකොට ඉන්දියාවට ගිහිල්ලා කිව්වා පාට් ඔෆ් ඉන්දියා කියලා. මේ හැම එකින්ම තවත් අපි නොදන්න තැන්වල මොන මොනව කියලා ඇද්ද? කියන්නේ එකම දේ, ඔබ ඔය තනතුරට සුදුසු නෑ. මොනවාරි හේතුවකින් දේශපාලනයට ඇවිල්ලා මොනවාරි හේතුවකින් ඇමති කෙනෙක් වෙලා, හැබැයි ඒකේ තියෙන බරපතලකම දන්නේ, ඒකට අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා දන්නේ. කතා කරනකොට තමන්ගේ වචන ගැන මීට වැඩිය ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. හේතුව ලංකාව කියන්නේ නූගත් මිනිසුන්ගෙන් පිරුණු රටක් නෙමෙයි. ඒ කියන්නේ බුද්ධිමතුන් ගොඩක් ඉන්නවනේ, උගත් අය ගොඩක් ඉන්නවා ලංකාවේ. ප්‍රඥාවන්තයෝ අඩු වෙන්න පුළුවන්. හැබැයි දේවල් දන්න අය, විෂයන් පිළිබඳව දැනුම තියෙන අය ගොඩක් ඉන්නවා. ඉතින් ඒ අය මේ වගේ කතාවක් අහගෙන හිටියාම ඒගොල්ලෝ ඌවා ගැන කියන්න යන්නේ නැහැ. නමුත් අනිත් පැත්ත හැරලා hina වෙලා නිකන් ඉඳී. හැබැයි අපේ රට ඉස්සරහට ද යන්නේ, පස්සට ද යන්නේ මෙහෙම ඇමතිලත් එක්ක. මතකනේ අර නවින් දිසානායක, ගමිසානායක මහත්මයාගේ පුත්‍රය. ඔහු දන්නේ නැහැ වේතනය කියන්නේ මොකද්ද කියලා. කියන්නේ වේතනය කියන්නේ මොකද්ද කියලා දන්නවා, මාස පඩිය කියලා දන්නවා. මේ හැබැයි ඒ වේතනය කියන වචන වෙනුවට ඔහු චේතනය කියලා කියනවා. එතකොට ඒකේ තේරුම ඊට පල්ලෙහැන් දැනුම විශාල ප්‍රමාණයක් ඔහුට අහුවෙලා නැහැ. ඉතින් මේ වගේ දේවල් මේවා නිකන් කට පැටලුණා, දිව පැටලුණා, අමතක වුණා නෙමෙයි.
මේ අපට කියන්නේ දේශපාලනයේ ඉන්න සමහර අයගේ මම නවින් දිසානායක ගැන එහෙම කියන්නේ නැහැ නමුත් මම උදාහරණයකට ඒ වචනේ සම්බන්ධයෙන් කිව්වේ හැබැයි හරින් ප්‍රනාන්දු සම්බන්ධයෙන් අපිට තියෙන විශාල ගැටලුවක් හරින් ප්‍රනාන්දුට පුළුවන්ද මේ වගේ විෂයක් ඒ කියන්නේ සංචාරක කර්මාන්තය වගේ විෂයක් කරන්න කියලා මොකද දැනටමත් විශාල ප්‍රශ්න රාශියක් එතන තියෙනවා ඒ ඇස්සේ මේ වගේ කතා කියනවා ඉතින් අපි මේවට මොකද කරන්නේ ඉතින් ඊය අර පොල් කිරි එල කිරි කතාව මේවා කියන්නේ නැතුව ඉන්න පුළුවන්ද එතන අර ඒ ගායිකාවගේ ඔලොක්කුව ගැන කියන්නේ නෙමෙයි අපට ඕනුනේ අපට ඕන්නේ ඒ දැනුම මේ රටේ ඇහුවොත් වික්ෂිප්තභාවයක් තියෙනවා අපි අවුරුද්දට උතුරවන්නේ මොනවද එල කිරිද පොල් කිරිද ඇයි සංස්කෘතික අමාත්‍යංශයට බැරි ඒ ගැන කියන්න දැන් මිනිසුන්ව දැනුම්මත් කරන්න හරියට නැත්තම් කියන්න ඕන එකක් ඕගොල්ලන්ට කැමති එකක් උතුරව ගන්න කියලා ඉතින් අන්නේ වගේ මේ තියෙන්නේ ලංකාවේ අපේ භාෂාව පිළිබඳව අපේ සංස්කෘතිය පිළිබඳව දේවල් අමතක කරලා ඊට පස්සේ ඒවා ගැන කතා කරන්න යනකොට සිද්ධ වෙන කකුල පැටලවීම ඒගොල්ලෝ හිතනවා ඕන එකක් කිව්වට කමක් නැහැ කියලා එහෙම කියන්න බෑ ඉතින් රනිල් වික්‍රමසිංහ උන්නෑගෙන් ඇහුවොත් නම් ගියයි ආයේ මං කිය මානවම් රජතුමා මේකයි හරි මානවම් රජතුමා හරි එහෙමනම් කරන්න තියෙන්නේ 2048 වෙනකන් මානවම්ම රජතුමා ගැන කියමින් හරින් ප්‍රනාන්දුත් එක්ක සංචාරක ව්‍යාපාරය කරමින් ඉන්න එක ලංකාව දියුණු වෙයිද දියුණු වෙන්නේ නැහැ ඒගලංගේ පුද්ගලික වැඩක් දේශපාලනය කියන්නේ එහිඳ ලොකු කනගාටුවක් තියෙනවා හරින් ඔගොල්ලෝ වගේ ඇමතිලා මේ රටේ පත් වෙලා ඉන්න එක ගැන කොටිම කියනවා නම් අපට අපි ගැන තියෙන්නේ බරපතල පශ්චාත්තාපයක් කොටිම්ම කියනවා නම්